පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත කෙරුණා. මේ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා කියා සිටියේ විපක්ෂය මේ පනත් කෙටුම් පතට සිය විරෝධය පළ කරන බව. මේ පනත් කෙටුම් පතේ මූලික අරමුණ රටේ ජනතාවගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම. කොහොම නමුත් මේ පනත් කෙටුම් පත තුළින් රටේ ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් වන බව තමයි සිවිල් සංවිධාන රැසක් කියා සිටියේ. අද පාර්ලිමේන්තුවේදී මේ පනත් කෙටුම් පත පිළිබඳව අදහස් පළ කරමින් නමල් රාජපක්ෂ විශේෂ අමාත්‍යවරයා නම් කියා සිටියේ මේ පනත් කෙටුම් පත තුළින් කිසිසේත්ම තොරතුරු දැනගැනීමේ පනත අභිවායාමක් සිදු නොවන බව. කොහොම නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදී කියා සිටියේ මේ අධ්‍යයනය කරන්න තවත් වැඩිපුර කාල වේලාවක් අවශ්‍යයි. ඒ නිසා තවත් මාසයකින් පමණ මේ විවාදය කල් දමන්න කියලා. මේ අද පාර්ලිමේන්තුවේ විවාදයේදී පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පළ කළ අදහස්. විශේෂයෙන්ම ඩිජිටලයිසේෂන් කරන එක, ඩේටා කලෙක්ෂන්, මේ සියල්ලක්ම සිදුවේ යුතුයි. හැබැයි අපේ රටේ බහුතරයක් ජනතාව පාරේ ඉන්නේ. මේ පිළිබඳව සමගි ජන බලවේගයේ ප්‍රශ්න කරනකොට සමගි ජන බලවේගයට ඇවිල්ලා මර ප්‍රහාර එල්ල කරනවා. අපි දැක්ක සමගි ජන බලවේග කාර්යාලයට ඇවිල්ලා බිත්තර ගහලා යම් තර්ජනයක් කළා. ඉතින් ඔබතුමාලගේ අර කහන්තාවන්ගේ නායිකාව අපේ ගෙවල් වට කරන්න ආරාධනය කෙරුවේ. අපි ඔබතුමාලගේ කාර්යාලයටම ඒවලා පෙන්නුවා ටික. ඉතින් ඔබතුමාලත් මතක තියාගන්න, ඔබතුමාලත් ගන්නා වූ තීන්දුව తీරන වලටත් ඒවටත් අපිටත් වැඩ කටයුතු කරන්න පුළුවන් කියන මේ පනතේ 33 වෙනි වගන්තියේ සඳහන් කරලා තිනවා දඬුවම පිළිබඳව මේ අධිකාරියට බලතලයක් දීලා තිනවා කෝටි 10ක තැම්පතුවක් තැම්පත් කරන්න ඕනේ අභියාචනාවක් ඉදිරිපත් කරනවා නම් කියලා මං කියන්නේ මේ කරුණ පිළිබඳව රජයේ නැවත අවධානය යොමු කරන්න කියලා මං ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මොකද ඒ තැම්පත් කරන මුදල නිසා මාධ්‍ය ආයතනවලටත් මෙවැනි ආයතනවලට ලොකු හිරිහැරයක ලක් වෙන්න ඉඩ තිබෙනවා මම මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක හරියට නිකන් විසපෝ කේක් ගෙඩියක් අයිසිං කරලා වගේ මේ පන්ත ජනමාධ්‍යල බලපෑම තුල මේ හින්දා ජනමාධ්‍ය යම් පාලනයකට ලක් වෙනවා ඒ සමාජිකය පත් කරන්නේ අධිකාරිය පත් කරන්නේ ඔබතුමාලගේ රජය ඔබතුමාලා ඉස්සෙල්ලා පනත කියවලා ඉන්නේ මේ පනත කියවන්නේ නැතුව පත්තර කෑල්ලක් අරන් ඇවිල්ලා මෙතන මේ විවාද කරන්න හදනවා Thank you minister මිනිසුන්ගේ අදහස් තේරුම් ගන්න කොහොමද පාර්ලිමේන්තුවේ අපිට කතා කරන්න දෙන්නේ නැතුව ඇමතිවරයෙක්ට පනතක් සම්බන්ධව ඕනෙලා කතා කර ගමන් ඇමතිවරයා වාඩි වෙලා ඉන්නේ ඉවරනකම අහගන්න ඒ රයිට් එක නැත්තම් ඒ අයිතිය සම්පූර්ණයෙන්ම දිනනවා පනත කියවන්නකෝ ඔබතුමා කියන දේ කරන්නේ මම මෙතෙන්ට ගියා නෑ රටේ ජනතාව වෙනුවෙන් අපි කතා කරන්නේ සංශෝධනවත් කියවන්න නැතු කර සභාපතිතුමනි මේකට විවේචනය කරනවා මේක වැරදිනේ ඔබතුමා හැම වෙලෙම පැන පැන මේ දෙන්න යන්න එපා හරිද කරුණා කරලා ඒකින්ද සද්ද වාගෙන පොඩ්ඩක් අහගෙන ඉන්නත් පුරුදු වෙන්න අපිට මේක මේ තව මාසයක් පරක්කු වුණා කියලා මේ රටේ තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැහනේ ආ කළා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න ටික මම අහන්න කැමති මාස අවුරුදු එකමාරක් පස්ස ගහලා ඉඳලා පනත පාර්ලිමේන්තුවට ගේන දවසේ කියනවා කල් දාන්න කියලා මේක අසාධාරණයි මූල ආසනයට ගරු කරන්න ඒක නැති කරගන්න එපා මේ නිතර නිතර නාමල් රාජපක්ෂ නිසා නිතර නිතර නැගිටවන්න දෙන්න එපා මේ සම්බන්ධව තියෙන දඩේ එවගේම වන්දියයි ඒක විශාලයි තාම ඒ කියන්නේ මාධ්‍ය මර්ධනය කරන්න අවශ්‍ය කරන මේ කතාව ටික මේ පනතේ ඇතුලේ ගැබ් වෙලා තියෙනවා මේ මේ පනත ගැන ප්‍රශ්නයක් නෑ හැබැයි මේ පනතේ අඩංගු වෙලා තියෙන තොරතුරු වලට ගේම් ගහන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා එතන මොකද දේශපාලකත්වය ගහන හේවා අරහෙටත් කරකෝලා මෙහෙටත් කරකෝලා දෙපැත්තටම ගහන්න පුළුවන් භාෂණයේ නිදහස පුරවැසියාට වඩා වැඩි නිදහසක් මාධ්‍යවේදියාට නෑ විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතීන් ඇතුළුව හා තනත්තන්ගේ මූලික නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කියන ව්‍යතිරේක වලට යටත්ව තමයි මේක අපි සම්මත කරගන්නේ අපි ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරා අවශ්‍ය නම් රෙගුලාසි මගින් හෝ තවදුරටත් ඉදිරිපත් කරනු ලබන සංශෝධන මගින් ඒ සුදු කිරීම සඳහා අපි කටයුතු කරනවායි කියන එකත් මේ අවස්ථාවේදී කියන්නට ඕන